අයිබෝන් දි එවියට YouTube channel එකට අද ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. I think පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ මේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ආලගතු වෙන්නේ. ඔයා අද නම් මගේ වීඩියෝ එක බලන්නේ මම මේ channel එකෙන් කරන්නේ aviation related videos. එහෙම නැත්නම් aviation සම්බන්ධව ගුවන් ක්ෂේත්‍රය සම්බන්ධව ගොඩක් දේවල් ඔයාලට ඉදිරියේදී කියනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය විශේෂ මාතෘකාවක් ගැන. දැන් මම Google එකේ search කරලා බැලුවා. එතකොට තිබ්බේ නැහැ ගොඩක් අවස්ථාවල pregnant ladies lady කෙනෙක්ට air travel pregnancy ගැන අදාළ තොරතුරු මූලාශ්‍ර කිසිවක් Google එකෙන් සිංහලෙන් හොයාගන්න නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් travel කරන්න බලාපොරොත්තු වෙන pregnant ladies ලාට ඉතාමත් වැදගත් වීඩියෝවක් වෙයි. ඉතින් ඔයා මේ වීඩියෝ එක මොකක් හරි දෙයක් ගන්නවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒක මට ගොඩක් ධෛර්යයක් වෙයි ඉදිරි වීඩියෝ කරගෙන යන්න. ඉතින් අද අපි කතා කරමු air travel pregnancy එහෙම නැත්නම් ගැබිනි කාන්තාවක් පියාසර කිරීමේදී ජාත්‍යන්තර රෙගුලාසි එහෙම නැත්නම් ජාත්‍යන්තර නීති මොනවද ඔවුන්ට තිබෙන. හොඳයි. වාර්තාවලට අනුව ලෝකයේ වැඩිම දරු ප්‍රසූතිය සිදුවන්නේ 57.5% ප්‍රතිශතයකින් දරු උපත් සිදුවන්නේ කාන්තාවන්ගේ 39 වෙනි සතියත් 41 වෙනි සතියත් අතරතුර කාලයේදී. හොඳයි. මේ ආටවලින් ප්‍රෙග්නන්ට් ලේඩීස්ලට අහිතකර වෙන්න හේතු කිහිපයක් තියෙනවා. අපි මේ සෞඛ්‍ය හේතු කිහිපය ගැන කතා කරමු. ඔයා දන්නවා ගුවන් යානය නිතරම ගැස්සෙනවා. බලාකුළු අතර යනකොට ක්ලවුඩ්ස් අතරින් යනකොට ඒ වගේම ටේක් ඔෆ් කරනකොට ලෑන්ඩ් කරනකොට එයාක්‍රාෆ්ට් එක ගැස්සෙනවා. ඉතින් මේ ගැස්සෙන අවස්ථාවලදී එතකොට කුසේ ඉන්න දරුවටත් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් මව්වරුන් මේ දරුවා ගැස්සෙන එකෙන් ආරක්ෂා කරගන්න කොච්චර මහන්සියක් ඉදිනාද කියලා ඔවුන් දන්නවා. ඉතින් මේ දරුවව ආරක්ෂා කරගන්න ඕන මේ ගැස්සීම් දෙදරීම් කියන එකේ. ඉතින් මේක පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ එයා ට්‍රැවලින් කියන එකට. ඉතින් මං හිතනවා එයා ට්‍රැවල් කරනවා කියන්නේ ගොඩක් අත්‍යවශ්‍ය කාරණාවකට ගුවන්ගත වීමක් හැර එයා ට්‍රැවලින් කියන ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එක ගොඩක් තෝරගන්නේ නැහැ. ඉතින් මොනයම් හෝ හේතුකට ඔයා මේක තෝරගන්න ඕන. මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ තමයි කැබින් ප්‍රෙෂර්. ඔයා දන්නවා එයාක්‍රාෆ්ට් එක කැබින් ප්‍රෙෂර් එක ඉතාමත් අඩු වගේ. ලෝ කැබින් ප්‍රෙෂර් එකක් තුල තමයි මගින් ගමන් කරන්නේ. ඉතින් මේ කැබින් ප්‍රෙෂර් එක අඩු වීම දරුවාට ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සති ගණනාවක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රසූතියට ආසන්න සතියක් ගමන් කරනවා නම් ඔයා මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. ඊළඟ තමයි වීනස් ට්‍රොම්බොසිස්. මේක ඩීප් වෙන් ත්‍රොම්බොසිස් කියන එකේ අතුරු රෝග ලක්ෂණ රෝගයක්. ඉතින් අපි මේක සාමාන්‍ය විවහාරයෙන් කියන නහර ගැට ගැසීම කියලා. ඉතින් කකුලේ නහර ගැට ගැසීමක් තමයි මේකෙ සිදුවෙන්නේ. ගොඩක් ප්‍රෙග්නන්ට් ලේඩීස්ලාට තියෙන ගැටලුව තමයි මේ කකුලේ නහර ගැට ගැසෙනවා කියන එක. ඉතින් ගුවන් ගමනක් යනවා නම් ගොඩක් ප්‍රෙග්නන්ට් ලේඩීස්ලා මේකෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ නහර ගැට ගැසීමේ අවධානමක් තියෙනවා මේ කැබින් එකේ ගමන් කරනකොට. ඊළඟ තමයි ඩිහයිඩ්‍රේෂන්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය සිංහල විහාරය කියනවා විජලනය කියලා. ඉතින් මේ විජලනය කියන එක කුස්තොල ඉන්න දරුවාට ගොඩක් හානිදායක දෙයක්. ඉතින් ඔයාලට ගුවන්ගත වෙන්න කලින් ඔයාලට උපදෙස් ලැබෙනවා මේ ගුවන්ගත වෙන අවස්ථාවේදී සෑම මිනිත්තු 30කට වරක්ම වතුර පානය කරන්න. හැම වෙලෙම පොඩ්ඩක් එහාට මෙහාට යන්න ටොයිලට් එකට යන්න එන්න. ඉතින් මේ වගේ ඇවිදින එක මේ එතකොට රුධිරය ගමන් කරන ශරීරයේ මේ ක්‍රමවත් වෙනවා. ඉතින් පොඩ්ඩක් මහන්සි වෙන්න කියලා කියනවා. ඒ වගේම සීට් බෙල්ට් එක තරම පහලින් පළඳින්න කියලා කියනවා. මේක දරුවට හානි වෙන හින්දා අපි ඉහළ උනතාංශයේ ගමන් කරන හින්දා විකිරණවලට හසු වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඉතාමත් හානිදායක විකිරණවලට හසු වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේක අපිට නෝමල් පර්සන් කෙනෙක් ගමන් කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ ලපටි දරුවට ලදරුවාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ අහිතකර විකිරණ. ඒ නිසා මම හිතනවා මේ එයා ට්‍රැවල් කරනවා නම් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මම මේ කිව්ව කරුණු ගැන මම දැන් කියන්නේ ගැබිනි කාන්තාවකට ගුවන්ගත වීමට ඇප්‍රෝවල් එක හම්බෙන්නේ කොහොමද කියලා. පළවෙනියෙන්ම ඔබේ වෛද්‍යවරයා හමු වෙන ඕන. ඔබ ගුවන්ගත වීමට සුදුසුයිද කියන தত্ত্বය වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා අහලා දැනගෙන රිපෝට් එකක් ගන්න ඕන. ඔයා ගුවන්ගත වීමට සුදුසුයිද, ඔයා ඒ නිසි සෞඛ්‍ය මට්ටමක ඉන්නවද කියන එක ගැන පරීක්ෂා කිරීමක් සිදු කර ගන්න ඕන. ඊළඟට තමයි බොහෝ එයාලයින්ස් කල්ලේට 36 වෙනි සතියේදී තමයි බොහෝ විට ඇප්‍රෝවල් එක ලබා දෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් දරු ප්‍රසූතිය සිදු වෙන්නේ 39 වෙනි සතියත් 41 වෙනි සතියත් ඇතුළත. මේ නිසා අවසන් සති කිහිපය තුළ
ගුවන්ගත වීමට ඔබට බොහෝ අවස්ථාවල අවසර හිමිවන්නේ නැහැ. නමුත් අහනවා මේ ගුවන්ගත වන කාලය ඇතුළත ගුවනේදී දරුවෙක් බිහි වුණා කියන එක. අපි ඊළඟට කතා වෙන වීඩියෝ එකේදී මේ ගැන අපි කතා කරමු. හරි එහෙනම් ඔයා ඉස්සරම් කරන්න ඕන ඔයා ගුවන්ගත වන එයාලයින් එකේ ට්‍රැවල් ගයිඩ්ලයින්ස් කියවන එක. ඉතින් මේ ට්‍රැවල් ගයිඩ්ලයින්ස් වල තියෙනවා ප්‍රෙග්නන්ට් ලේඩීස්ලට ගොඩක් ගයිඩ්ලයින්ස් තියෙනවා ඒවා කියවන්න. ඉතින් ඒවල තියෙනවා එක එක විදිහේව. ඒවා එයාලයින් එකෙන් එයාලයින් එකට වෙනස් හරියටම කියන්න බෑ මේකයි කියලා. මොකද ඔයා ට්‍රැවල් කරන එයාලයින් එක මට හරියට කියන්න බැරි නිසා. ඉතින් බොහෝ ගුවන් සමාගම් 36 වෙනි සතිය ඇතුළත ඉන්නවා නම් ඔබට ගුවන්ගත වීමට අවසරය ලබා දෙන 36 වෙනි සතිය හෝ ඊට අඩුවෙන් බොහෝ අවස්ථාවල ඔබ ඊට අඩුවෙන් ගමන් කරනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහතික කරන ලද වෛද්‍යවරයෙක්ගේ රිපෝට් එකත් එක්ක ගුවන් සමාගමට ඉදිරිපත් කරන්න ඕන ඔයා ගුවන්ගත වීමට සුදුසු කාන්තාවක් කියලා. හරි මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන් අතරෙත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මතකයතුව මගේ channel එක subscribe කරලා යන්න. අදට ගිහිල්ලා එන්න. ආයුබෝවන්.